ඉතමත් සෞර්ධයනි මේ වීඩියෝ එක ඇතුලේ මම කියලා දෙන්නේ යන්නේ වර්ණ සුසංයෝගය ගැන. කොහොමද වර්ණ ගලපන්නේ සෞර්ධයනි? ඔබ කොහොමද දන්නේ මෙන්න මේ වර්ණයට මුසු වෙලා යන්නේ මෙන්න මේ වර්ණයයි කියලා? ඒක දැනගන්නේ කොහොමද? ඒකට සෞර්ධයනි තියරි එකක් තියෙනවා. අපි කියනවා කල තියරි. අද ඒක ගැනයි කතා කරන්න යන්නේ. සෞර්ධයනි බලන්න මේ උදාහරණය දිහා. රතු පාටත් පර්පල් පාටත් මැච් වෙනවද? ඊට පස්සේ දුඹුරු පාටත් කොළ පාටත් මැච් වෙනවද? ඊට පස්සේ සුදු පාට යෙලෝ කලර් මැච් වෙනවද? සෞර්ධයනි මේවා සාමාන්‍යයෙන් භාවිතා නොවන වර්ණ, මැච් නොවන වර්ණ. එකකට එකක් උදව් කරන්නේ නැහැ ඒ අවශ්‍ය කරන ප්‍රකාශනය ගොඩනගන්න. නමුත් සෞර්ධයනි බලන්න මෙන්න මේ වර්ණ දිහා එකිනෙකට එකක් උදව් කරගන්න ඔය අවශ්‍ය කරන ප්‍රකාශනය ගොඩනගීමේ ඉතාම ලස්සනයි. එකිනෙකට එකක් තරංග කරන්නේ නැහැ සෞර්ධයනි. නමුත් එකිනෙකට එකක් උදව් කරගන්න ඔය අවශ්‍ය කරන ඒ ලස්සන ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සඳහා කොහොමද සෞර්ධයනි මෙලෙස ඔබ වර්ණ ගලපන්නේ? මම ඔබට පොරොන්දු වෙනවා මේ වීඩියෝ එක ඇතුළතදී කියලා දෙනවා ඒ කිරීම සඳහා අවශ්‍ය කරන මූලධර්ම. සෞදෙනි මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිර යාම අතිශය වැදගත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න. මේ වීඩියෝ එක ඇතුළේ මම මේ සංකල්ප ඔබ හමුවේ සමාජගත කරන්න උත්සාහ කරනවා. මොකද බොහොම මේව ගැන කතා කරන්නේ නැති නිසා, කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා. සෞර්ධයනි මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. සෞර්ධයනි අද අපේ වීඩියෝ එකේ පුංචි ඇක්ටිවිටි එකක් කියන්නේ මේ සංකල්පය හොඳටම ඔළුවට දා ගැනීම සඳහා. මෙන්න මේකයි ඔබ කරන්න ඕනේ. ඔබ හිතන්න ඕනේ වර්ණ සුසංයෝගයන් තුනක් ඔබ ඉතාම ප්‍රිය කරන එකක්. ඔෆිස් එකට එහෙම නැත්නම් ෆෝමල්, එහෙම නැත්නම් සාමාන්‍ය අවස්ථාවකට ඔබ කැමති මේ වර්ණ සුසංයෝගයක් ගැන හිතන්න. දෙවෙනි එකට පුංචි ඊවිනිං ෆන්ක්ෂන් එකකට වගේ කැමති, පොඩ්ඩක් ඉන්ෆෝමල් වෙන සෙටප් එකකට කැමති වර්ණ සුසංයෝගයක් ගැන හිතන්න. අවසානයේ කලර්ෆුල් පාටි එකකට, වෙඩින් එකකට වගේ ඔබ කැමති වර්ණ සුසංයෝගයක් ගැන හිතන්න. මේ සුසංයෝග තුන ඔබ ලියලා දක්වන්න. ඒ වගේම දැන් වීඩියෝ එකේදී ඔබ උත්සාහ කරන්න මේවා ඔබ අපි කතා කරන මේ තියරීස් එක්ක කොච්චර මැච් වෙනවද කියන එක අපේ හොඳට මේක අපේ ඔළුව ඇතුළට දා ගැනීම සඳහා. එන අපි වීඩියෝ එකේ ප්‍රධාන කාරණාවටම සෞර්ධයනි මේක ඉතාම සරල තැනකින් පටන් ගමු. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ ආකාරයේ වර්ණ තියෙනවා. හැබැයි සෞර්ධයනි මේ සියලුම ආකාර වර්ණ අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි ආකාරයට අපි කියනවා උදාසීන වර්ණ, එහෙම නැත්නම් නියුට්‍රල් කලර්ස් කියලා. නියුට්‍රල් කලවල ස්වභාවය තමයි ඒ වර්ණයෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන අදහස යම්කිසි උදාසීන ස්වරූපයකින් තමයි ඉදිරියට එන්නේ. ඉතින් මම උදාහරණ දාන්නම්. ඒක එක වර්ගයක් නියුට්‍රල් කලර්ස් කියන එක. දෙවෙනි ආකාරයට අපි කියනවා ඇක්සන් කලර්ස්. ඇක්සන් කියලා කියන්නේ උද්දීපන වර්ණ. එහෙනම් ඒ කියන සංකල්පය, ඒ කියන්නේ වර්ණය මගින් ප්‍රකාශනය කරන යම්කිසි දෙයක් වේද, ඒ යම්කිසි උද්දීපනයක් තීව්‍රතාවයකින් යුතුව ඉහළ තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේව තමයි සෞර්ධයනි මේ වර්ණ සංකල්ප, මේ ලෝකයේ තියෙන සියලුම වර්ණ අපිට දාන්න පුළුවන් ගොඩවල් දෙක. සෞර්ධයනි ලෝකයේ කෙතරම් වර්ණ තිබුණත් මේ ඕනෑම වර්ණයක් ඔබට ගලපන්න හැකියාව තියෙනවා ඔබ මූලධර්ම තුනක් දන්නවනම්. පළවෙනි මූලධර්මයට අපි කියනවා හාමොනි, එහෙම නැත්නම් සුසංයෝගය. වර්ණ අතර සාමය ගොඩනැගීම, වර්ණ එකිනෙක සමග රණ්ඩු කරන්නේ නැති අවස්ථාවක් ගොඩනැගීම හාමොනි. අන්න එහෙම කියලා කියන උදාහරණයක් දැන් බලන්න. මේ රතු සහ පර්පල් කියන වර්ණය සාමාන්‍යයෙන් ඉතාම අඩුවෙන් තමයි මේ අපි වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ වර්ණ එක වගේම ප්‍රබල වර්ණ එකවර භාවිතා කරනකොට එකම ප්‍රමාණයෙන් ගැටෙනවා. නමුත් බලන්න සෞර්ධයනි ඩෙනිම් නිල් සහ සුදු කියන වර්ණ මේ දෙන්න ඉතාම ලස්සරට පෑහිලා යනවා. අපි කියනවා හාමොනි. කලර්ස් අතර මේ සුහදතාවය, එහෙම නැත්නම් සුසංයෝගය ගොඩනගන්න ඕනේ කියලා. දෙවනි සංකල්පයට අපි කියනවා මේ කන්ට්‍රාස්ට් කියලා. දැන් බලන්න මෙන්න මේ උදාහරණය දිහා. සාමාන්‍යයෙන් මේ කොළ සහ දුඹුරු කියන වර්ණ බොහොම අඩුවෙන් භාවිතා වෙන. ඒ වගේම සුදු සහ කහ කියන වර්ණ. බලන්න මේ වර්ණ අතර තියෙන වෙනස්කම් බොහොම මේ ඒක ඇසට ප්‍රියජනක ස්වරූපේ අඩුයි. ඒ වර්ණයේ තීව්‍රතාවයන් අතර තියෙන වෙනස්කම් සෞර්ධයනි මේ කන්ට්‍රාස්ට් කියන්නේ. එහෙනම් ඒ වෙනස් බව කියන සංකල්පය මම මේවා පැහැදිලි කරලා දෙන්නම්. අවසානයේ තමයි අපි කියනවා කලර් සයිකොලොජි. එහෙම නැත්නම් මේ වර්ණ සමග බැඳිලා තියෙන අපි හිතන ක්‍රමයක් තියෙනවා සෞර්ධයනි. සාමාන්‍යයෙන් බලන්න
මේ රතු පාට වර්ණයක් ගත්තාම ඒ තුල තියෙන ප්‍රකාශනය බොහොම මේ අපි කියන හරි වෝම් මේ කියන්නේ බොහොම රත් වෙච්ච ප්‍රකාශනයක් ගොඩනගන බොහොම ආදරණීයයි බොහොම හෘදයාංගමයි බොහොම එනර්ජටික් ඒ කියන්නේ ගොඩාක් ශක්තිමත් ප්‍රකාශනයක් ගොඩනගෙනකොට නිල් පාට වගේ වර්ණයක් බොහොම විශ්වාසදායක බොහොම සුහදශීලී එකට එකතු වීම සඳහා ආයාචනය කරන වගේ ස්වරූපයක් තියෙනවා කලර් සයිකොලොජි සෞරදීනි මෙන්න මේ සංකල්ප තුන මේ ප්‍රින්සිපල්ස් තුන ගොඩනැගීමෙන් තමයි මේ භාවිතා කිරීමෙන් තමයි ඉතාම හොඳ විදියට භාවිතා කිරීමෙන් ඔබට නිවැරදිව වර්ණ ගැලපීමේ හැකියාව ලැබෙනවා. සෞරදීනි එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ උදාසීන වර්ණ ගැලපීම ගැන. මොකද අපි සාමාන්‍ය අපි භාවිතා කරන වර්ණවලින් 80%කටත් වඩා උදාසීන වර්ණ ඉදින් මේවා ගලපන්න අපි අතර හොඳ දැනුමක් තියෙන්න අවශ්‍ය කරනවා. ඉතින් මේ මොනවද ඒ තියෙන ප්‍රින්සිපල්ස් කියලා ඉගෙන ගන්න බලමු. මුලින්ම අපි බලමු උනාද උදාසීන වර්ණ කියලා එකද අරගෙන ඉන්නපෑ. මේ බලන්න මේ ලෝකේ ප්‍රධාන උදාසීන වර්ණ හතරක් තියෙනවා. සුදු සහ කළු කියලා කියන්නේ උදාසීන වර්ණ. ඒ වගේම දුඹුරු කියලා කියන්නේ උදාසීන වර්ණයක්. ඒ වගේම උදාසීන නිල් සාමාන්‍ය නිල් නෙමේ උදාසීන නිල් කියලා කියන්නේ උදාසීන මේව තමයි ලෝකේ තියෙන ප්‍රධානම උදාසීන වර්ණ හතර. ඉතාම වැදගත් තේරුම් ගන්න. දැන් එහෙම කිව්වට මේ වර්ණවල පොඩි පොඩි වෙනස්කම් සහිතව ගොඩාක් වර්ණ ගොඩනගන්න පුළුවන් උදාසීන වර්ණ. දැන් සුදු සහ කළු කියන වර්ණ උදාසීන වර්ණ කියලා කිව්වනේ. ඒ වගේම අලු කියන්නේ උදාසීන වර්ණයක්. කාකි කියන්නේ උදාසීන වර්ණයක්. ඇද්දල පාට එහෙම නැත්නම් අයිවරි කියලා කියන උදාසීන වර්ණයක්. ඒ වගේම චාකෝල් ඊට පස්සේ හෙද කියන කලස් මේ සීරම ඇවිල්ලා කළු වර්ණයට කළු සහ සුදු ඇසුරෙන් ගොඩනගන්න පුළුවන් උදාසීන වර්ණ මේ විතරක් නෙමේ තව තියෙනවා. දැන් දුඹුරු ගත්තාම ලොකු වෙරයිටි එකක් තියෙනවා. හරි දුඹුරු ඉතාම බහුලව භාවිතා වෙන උදාසීන වර්ණ වලින් එකක්. දැන් ටෑන් කියන වර්ණය ඊට පස්සේ කැමල් කියන වර්ණය බේජ් ඔලිව් සෑන්ඩ් නූඩ් කලයක ක්‍රීම් කලයක බහුලව භාවිතා වෙනවා. ඒ වගේම පීච් කලයක මේ සියල්ලම ඇවිල්ලා දුඹුර මේච්චර විතරක් නෙවෙයි තව බොහොම තියෙනවා. මේ ඉතාම බහුලව භාවිතා වෙන වර්ණ මේ සියල්ලම ඇවිල්ලා දුඹුරු වර්ණයේ උදාසීන වර්ණ. දැන් නිල් එහෙම නැත්නම් උදාසීන නිල් ගත්තාම දැන් මේකත් කියන්න ඕනේ. සමහර අය සලකන්නේ නිල් කියන එක උදාසීන වර්ණයක් කියලා. ඉතින් නමුත් උදාසීන වර්ණ අතරේ නිල් ගොඩාක් හම්බෙන නිසා අපි මේක අද භාවිතා කරනවා. ඉතින් සමහර අය ඒක ලොකු ඩිබේට් එකක් ලොකු විවාදයක්. නමුත් අපි අද නිල් කියන වර්ණය භාවිතා වෙනවා. දැන් මේ මියුටඩ් බ්ලූ එහෙම නැත්නම් අපි කියන උදාසීන නිල් ගත්තාම ගොඩාක් ඔබ දැකලා තියෙන උදාසීන වර්ණ ඩෙනිම් කියන එහෙම නැත්නම් ඉන්ඩිගෝ කියන්නේ ඉතාම ලස්සන උදාසීන වර්ණයක්. ඊට පස්සේ අපි දෙනවා අයිසි බ්ලූ එහෙම නැත්නම් අහසේ නිල් පාට. ඊට පස්සේ කූල් වයිට් කියලා ඉතාම ලා නිල් පාට ගොඩක් ෂර්ට්ස් වල එහෙම අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ නේවි කලයකේ ලයිට් වර්ෂන් එක. ඊට පස්සේ බ්ලූ ග්‍රේ අලු පැහැයට හුරු නිල් පාට මේ සියල්ලම ඇවිල්ලා උදාසීන වර්ණ. සෞරදීනි මේ උදාසීන වර්ණ පිළිබඳව ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි උදාසීන වර්ණ කිසි විටකත් එකිනෙක සමග ගැටෙන්නේ නැහැ. එක්කෙනෙක් අනිත් කෙනෙක් මේ බිඳගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා උදාසීන වර්ණ ඉතාම හොඳින් එකිනෙක සමග මුසු කරලා ඔබට අඳින්න පුළුවන්. එහෙම නැත්නම් බිත්ති සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබේ කලා කටයුතු සඳහා ඔබේ නිර්මාණ කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. නිල් සහ සුදු එහෙම නැත්නම් නිල් සහ අයිවරි කලර් එක ක්‍රීම් කලර් එක ඔබට හොඳින් ගලපන්න පුළුවන්. එහෙම ගලපලා ඔබට පුළුවන් කාගේ කලර් එකයි කළු පාටයි ගලපන්න. දැන් ඒත් මදි නම් සුදු පාටයි නිල් පාටයි පීච් කලර් එකයි ඒක මැච් කරන්න පුළුවන් ඕනේ විදියට. සුදු නිල් ඊට පස්සේ මේ හෙද කියන වර්ණ දුඹුරු පාට නූඩ් කලර්ස් ඔලිව් කියන වර්ණ ඉතාම ප්‍රසිද්ධ විදියට මේවා භාවිතා වෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ආසියානු සමාජයේ මේවා ඉතාම ලස්සනට භාවිතා වෙනවා. අපිටම ආවේනික ගොඩාක් උදාසීන වර්ණ තියෙනවා මේ ආසියාතික කලාපයන්ට අයිති වන. ඉතින් ඒකත් හරි වැදගත්. විශේෂයෙන්ම මේ අපි සාමාන්‍ය ඉන්ටීරිය ඩිසයින් කියන්නේ මේ ගෙවල් ඇතුලේ ඉන්ටීරිය එක ඇතුලේ ගෘහස්ථිතව මේ වර්ණ ඉතාම ලස්සනට භාවිතා වෙනවා. මේ උදාසීන වර්ණ බොහොම නිවිච්ච ඒ වගේම බොහොම ස්පේෂස් මේ ස්වරූපයක් යම්කිසි මේ අවකාශයකට දෙන්න මේ වගේ හැකියාවක් තියෙනවා. ඉතාම ලස්සනයි. ඉතින් මේ උදාසීන වර්ග ඒ විතරක් නෙමෙයි උදාසීන වර්ණ හරි ලස්සන වැඩක් කරනවා අනිත් වර්ණත් සමඟ.
සාමාන්‍ය උද්දීපන වර්ණයක් දෙකක් ඩෑෂ් එකක් විදිහට. ඒ කියන්නේ මේ අතරින් පතර මුසු කිරීම ඉතාම ලස්සනයි. බලන්න මේ මේ ඇඳුම් නිර්මාණ සාමාන්‍යයෙන් මේ ගෘහස්ථ අලංකරණයේදී කලාත්මක කටයුතු කරනකොට මේ උදාසීන වර්ණ සමග ඉතාම ලස්සනට ඔබට මේ උද්දීපන වර්ණ ගලපන්න පුළුවන්. ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි බේස් කලර් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ අදහස මේ උදාසීන ප්‍රකාශනයක් නම් හරි ඒ කලර් එකට එතකොට උද්දීපන වර්ණය මහා විශාල ප්‍රවාහයෙන් ගොඩනැගීම ටිකක් අඩුවෙන් තමයි කරන්නේ. නොකරන අවස්ථාවේ මේ කලාවනේ මේ ඕනේ දෙයක් කරන්න පුළුවන්. නමුත් සෞර්ධීනි මෙන්න මේ සංකල්පේ නම් උදාසීන වර්ණ පිළිබඳ ඔබ තීරුම් ගත යුතුයි. ඉතාම වැදගත් ලස්සන හාමොනි එකක් ගොඩනගන්න සුසංයෝග ගොඩනගන උදාසීන වර්ණ. සෞර්ධීනේ උදාසීන වර්ණ ගැළපීම ඉතාම පහසු දෙයක්. ඉතින් අපි බවල වශයෙන් උදාසීන වර්ණ භාවිතා කරාට ඉඳලා හිටලා පාටි එකට යන්න වෙනකොට වෙඩින් එකට යන්න වෙනකොට විශේෂයෙන්ම අපි කාන්තා පාර්ශ්ව වෙන සාමාන්‍ය ඔෆිස් එකට යනකොට පවා උද්දීපන වර්ණ ගලපන්න සිද්ධ වෙනවා. සෞර්ධීනේ මේ වෙනත්ම කලාවක්. හරි මේකේ වෙනත්ම සංකල්ප රාශියක් තියෙන තාම විසිතුරුයි සෞර්ධීනේ. අපි ඒ ඉගෙන ගන්න අද උත්සාහ කරමු. එහෙනම් උද්දීපන වර්ණ යටතේ මුලින්ම අපි කතා කරමු මොනවද උද්දීපන වර්ණ කියන්නේ කියලා. මම කලින් කිව්වා උද්දීපන වර්ණ තුළ පැහැදිලි ඒ වගේම ඍජු ප්‍රකාශනයක් ඉදිරිපත් කරන ආකාරයේ ස්වරූපයක් තියෙනවා. ඒක නිසාම තමයි අපි ඒවට කියන්නේ උද්දීපන වර්ණ කියලා. මේ ලෝකයේ මේ සෞර්ධීනේ මේ තියෙනවා මූලික වර්ණ උද්දීපන වර්ණ ගත්තාම උද්දීපන වර්ණවල මූලිකම වර්ණ තුන තමයි අපි කියනවා ප්‍රයිමරි කලර්ස් එහෙම නැත්නම් ප්‍රාථමික වර්ණ කියලා. ප්‍රාථමික වර්ණ ප්‍රධාන තුනක් තියෙනවා. නිල් රතු කා කියලා කියන්නේ ප්‍රාථමික වර්ණ සෞර්ධිනේ. ඒ වගේම මේ ප්‍රාථමික වර්ණ එකිනෙක සමග මුසු කරලා ඔබට ද්විතීයික වර්ණ ලබා ගැනීම හැකියාවක්. නිල් සහ රතු එකට මිශ්‍ර කරලා පර්පල් කියන කලර් එක ගන්න. ඒ වගේම කහ සහ නිල් කියන වර්ණ ටික එකට මිශ්‍ර කරාම ඔබට කොළ පාට එනවා. ඒ වගේම ඔබ දන්නවා කහ සහ රතු කියන වර්ණ එකතු කරාම ඔබට ඔරේන්ජ් කලර් එක එහෙම නැත්නම් තැඹිලි පාට ඔබට ලබා ගන්න පුළුවන්. මේවට අපි කියනවා ද්විතීයික වර්ණ කියලා. සෞර්ධීනේ ඉතින් නැවත නැවත ඒ කාරණා කරන්න පුළුවන්. එතකොට ආයේ ඔබට පුළුවන් ප්‍රාථමික වර්ණ සහ ද්විතීයික වර්ණ එකට සම්බන්ධ කරලා තෘතීයක වර්ණ තර්ෂරි කලර්ස් ගොඩනගන්න පුළුවන්. සෞර්ධීනේ ඔබ විශ්වාස කරන්න මෙලෙස මේ වර්ණ එකිනෙක සමග මිශ්‍ර කරලා ඔබට මේ වගේ රෝදයක් අපිට ගොඩනගන්න පුළුවන්. වර්ණ රටාවක් සර්කල් එකක් සෞර්ධීනේ අපි මේකට කියනවා වර්ණ රෝදේම නැත්තම් කලර් වීල් කියලා. සෞර්ධීනේ මේකට ඉතාම ලස්සන ලෙගසි එකක් තියෙන මේ වර්ණ රෝදයට. ඔබ දන්නවද කවුද වර්ණ රෝදයේ මුලින්ම ගොඩනැගුවේ කියලා? වෙන කවුරුවත් නෙමේ, ඉතාම ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥයෙක් වෙච්ච අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා. ඔහු තමයි මුලින්ම මේ ප්‍රිස්ම හරහා ආලෝකයේ මේ යන්න සකස් කරලා ඒ විවිධ වර්ණ ගොඩනැගෙන වර්ණාවලිය දිහා අධ්‍යයනය කළා. ඔහු ගොඩනැගුවා වර්ණ රෝදයේම නැත්තම් මේ අපි කියන මේ කලර් වීල් කියන එක. සෞර්ධීනේ මේ තියෙන්නේ ඔරිජිනල් ස්කෙචස්. ඉතින් සෞර්ධීනේ මේ භෞතික විද්‍යාඥයෙක් මේ වගේ සංකල්පයක් ඉදිරිපත් කරාම ඒක කුමන මට්ටමට ගෙනියනවාද කියලා ඔබට පැහැදිලි කරලා දෙන්නම් මම. මේ බලන්න මුලින්ම අපිට පුළුවන් වර්ණ රෝදය භාවිතා කරන්න උද්දීපන වර්ණ කොටස් දෙකකට බෙදන්න. අපි මුලින්ම කියනවා මේ කූල් කලර්ස් එහෙම නැත්නම් නියුන් වර්ණ. ඒ වගේම වෝම් කලර්ස් එහෙම නැත්නම් ටිකක් උණුසුම් වර්ණ. ඔබට ප්‍රොජෙක්ට් කරන්න අවශ්‍ය යම්කිසි නියුණු එහෙම නැත්නම් සීතල අන්න ඒ වගේ බොහොම කාම් ඩවුන් වෙච්ච ස්වරූපයක් නම් ඔබට භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය මේ කූල් කලර්ස්. බලන්න ඔබේ නිදන කාමරය එහෙම නැත්නම් එහෙම නැත්නම් ඔබේ මේ වටපිටාව අභ්‍යන්තරයේ ගෙදර ඒ යම්කිසි ඒ ස්වරූපයක් ලබා දෙන්න නියුණු ඒ වගේම සිසිල් ස්වරූපයක් ලබා දෙන්න ඒ වගේම ඔබ අඳින ඇඳුමකින් ඒ වගේ දෙයක් ප්‍රොජෙක්ට් කරන්න ඔබට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වෝම් කලර්ස් ගත්තාම ඔබට ප්‍රොජෙක්ට් කරන්න අවශ්‍ය යම්කිසි උණුසුම් අර කෝසියම් නැත්තම් අපි කියන්නේ මේ ප්‍රබෝධමත් ස්වරූපයක් නම් සෞර්ධීන ඒ හා ඔබට මේ උණුසුම් වර්ණ හොඳ හැටියට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේක තමයි වර්ණ රෝදේ මූලිකම භාවිතය. හැබැයි සෞර්ධීනි මේ වර්ණ රෝදයේ භාවිතය මීට වඩා ඉතාම ගැඹුරට යනවා.
මුලින්ම මේ වර්ණ රෝදේ ඔබට භාවිතා කරන්න පුළුවන් දර්ශකයක් විදිහට. දැන් මේ වර්ණ රෝදේ මම ඔන්න දාලා තිනවා. ඕගලන්ට මේක ගන්න මේක මේ ෆොටෝ එකක් හරි ගත්තර කමක් නැහැ. මේක එච්චර වැදගත් නිසා. හරි? අරගෙන තියාගන්න. මොකද ඒක ඕගලන්ට භාවිතා කරන්න පුළුවන් නිසා. මේ වර්ණ රෝදයෙන් වර්ණ ගැලපීම කොහොමද කරන්න කියන එක මම කියලා දෙන්නම්. මේ බලන්න. වර්ණ රෝදය අපිට භාවිතා කරන්න පුළුවන් පළවෙනියටම මේ හාමෝනි එකක් සුසංයෝගයක් ඉදිරිපත් කිරීම. මම කිව්වා කලින්ම වර්ණ එකිනෙක සමග සුසංයෝග කිරීම තමයි ඒව අතර මේ ගැට්ටණයකින් තොරව භාවිතා කිරීම තමයි අපේ අරමුණ. සෞරදීනි පළවෙනි ආකාරය එය අපිට ගොඩනගන්න පුළුවන් වර්ණ රෝදය ඇසුරෙන් අපි කියනවා සමාකාර සුසංයෝගයම නැත්තම් ඇනලගස් හාමනි කියලා. ඒ කියන්නේ මේ අපිට පුළුවන් මෙන්න මේකයි කතන්දරේ. මේ වර්ණ රෝදය භාවිතා කරලා මේ වර්ණ රෝදය අසල එක ළඟ තියෙන වර්ණ ඔබට පැලට් එකක් විදිහට භාවිතා කරා නම් ඒ වර්ණ ඔබ ඉදිරිපත් කරා නම් සෞරදීනි ඒ වර්ණ අතර තියෙන ගැටීමේ ස්වરૂපය බොහොම අඩුයි. ඉතින් ඒව එකිනෙක අතර මේ අපි කියනවා එකිනෙක සමග යාළුයි. ඒවා එකට මුසු වෙලා යනවා ඉතාම අනර්ග විදියට ගැටෙන්නේ නැතුව. මේ අතර සෞරදීනි මම ඉතාම ප්‍රිය කරන වර්ණ සුසංයෝගයක් තියෙනවා. ඒක තමයි මේ නිල් සහ කොළ කියන වර්ණ සුසංයෝගය සහ ඒ විවිධ ටෝන්ස් වල වර්ණ. සෞරදීනි ඉතාම සමේ තියෙන ඒ වර්ණ ඒ කලර් පැලට් එක බලන ඉතාම ලස්සනට විශේෂම අපේ කාන්තා පාර්ශවය අතර තාම ජනප්‍රිය දැන් ලංකාවේ දකින්න නෑ මං ඉතාල විදුස දන්නේ නැතිව ඇති මේ වර්ණ ගොලපීම් පිළිබඳ බොහොම අඩු වෙන්නේ දන්නේ. ඉතාම ලස්සනට භාවිතා කරනවා යුරෝපයේම ඉතාම ප්‍රසිද්ධයි මේ වර්ණ ගැලපීම. ඒ දන්න අය කියන්නේ මේ වර්ණ දැකලා මේක අත්දැකීම් තියන අය. මේකේ අපිට දැන් තියෙනවා මේකේ බ්‍රයිට් වර්ෂන්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපිට උද්දීපන ස්වરૂපය. සාමාන්‍යයෙන් අපේ මේ කාන්තා පාර්ශවය තමයි වැඩිපුරම අඳින්නේ. සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය ටිකක් අඳින්නේ මියුටඩ් ස්වરૂපේ. එහෙම නැත්නම් ටිකක් අර මේ අර උදාසීන වෙච්ච වර්ණ. ඉතින් ඒව ඉතාම ලස්සනට ගලපන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ උද්දීපන වර්ණ අතර ඉතාම වැදගත් එකක් තමයි කම්බිනේෂන් එකක් තමයි නිල් සාකොළ. ඔය වගේම කලර් කම්බිනේෂන් එකක් තියෙනවා. අපි කියන්නේ අනලක සාමනී අපිට ගන්න පුළුවන් වර්ණ රෝදය ඇතුළෙන් අපි කියනවා කහ සහ කොළ වර්ණ සුසංගේ. බලන්න වර්ණ මේ රෝදයේ එක ළඟ තියෙන වර්ණ ඉතාම ලස්සනට ඔය අපේ කාර්තා පාර්ශවය බහුල වශයෙන් භාවිතා කරනවා. මේක මම දැකලා තියෙනවා. මේක දැනගෙන කරනවා නොදැන කරනවාද මන් දන්නේ නැහැ. නමුත් ඉතාම ලස්සනට ගොඩනැගෙන වර්ණ තමයි මේවා. මේ ස්වභාව ධර්මයේ තියෙන ගොඩාක්ම ළඟින් යන වර්ණ දෙකක් නෙමේ කහ සහ කොළ කියලා කියන්නේ. ඉතින් බොහොම මේ අපේ මනසට ඉතාම හොඳ ප්ලීසිං. ඒ කියන්නේ එකිනෙක පරයා නොයන එකිනෙක සමග ගැටෙන්නේ නැති ලස්සන වර්ණ. ඔබ මේ සෞරදීනි මේ කහපාට වර්ණයක් ඔබ යොදන්න ඔබේ මේ කොළ ඇත්තනම අපේ ගේකට ගෘහස්ථිත වුණත් කොළ භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය ශාක විදියට වුණත්. ඒ සමග කහ ඔබට මුසු කරන්න පුළුවන් නම් සෞරදීනි තාම ලස්සන අලංකාර මේ හැඩතලම ඔය මේ හැකියාව ලැබෙන දැන් ඒ වගේම තව සුසංයෝගයක් තියෙනවා. අපි මේකට කියන කම්ප්ලිමෙන්ටරි හාමනි කියලා. කම්ප්ලිමෙන්ටරි හාමනි කියලා කියන්නේ කම්ප්ලිමෙන්ටරි කියන්නේ අනුපූරක කියන තත්ත්වය. අනුපූරක කියන්නේ එක්කෙනෙක් ඉස්සරහා කවුද බලාගෙන ඉන්නේ යම්කිසි වර්ණයක් කියන එක අනුපූරක වර්ණ. දැන් කලවිල් එකේ බොහොම පහසුවෙන් මේක හොයාගන්න. කලවිල් එකේ යම්කිසි වර්ණයක් තියෙනවා නම් ඒ වර්ණය ඉස්සරහා බලන් ඉන්න වර්ණය කවුද? ඒ තමයි අනුපූරක වර්ණය. ඔබට සෞර්ධිනේ මේවා ඉතාම ලස්සනට ගොඩනගන්න පුළුවන්. අපි කියනවා කම්ප්ලිමෙන්ටරි හාමනිය. එහෙම නැත්නම් අනුපූරක මේ සුසංයෝගයේ යටතේ මේ වර්ණ ලස්සනට පෑවෙනවා. ලස්සනම කම්බිනේෂන් එකක් තමයි පර්පල් සහ යෙලෝ කියලා කියන්නේ. බලන්න ඕගොල්ලන්ට හොඳටම පේනවා මේ අනුපූරක වර්ණ පර්පල් සහ යෙලෝ කියන එක මන්ද යුරෝපේ නම් බොහොම ප්‍රසිද්ධයි. මේ ෆන්ක්ෂන්ස් වල වෙඩින් ෆන්ක්ෂන් වලත් බහුල වශයෙන් දකින්න පුළුවන්. පර්පල් කියන කලර් එක හරි සුවිශේෂ කලර් එකක්. මොකද අර රෝයල්ටියම නැත්තම් අර අපි කියන රාජසිකීය ස්වරූපය ගොඩනගන කලර් එකක් තමයි පර්පල් කියන්නේ. මොකද ඒ කාලේ මේ පර්පල් කලර් එක ගොඩනගින ඉතාම අපහසුයි. ඒ ඩයි වර්ග හැදීම ඉතාම අපහසු නිසා බොහොම සල්ලි තියෙන අයට තමයිලු ඕක ඒ මුදල් දීලා ගන්න පුළුවන් හැකියාව දෙන්නේ. ඉතින් ඕක දිගටම ගිහිල්ලා විශේෂයෙන්ම අර රෝයල්ටි එහෙම නැත්නම් ඒ රාජකීය ධනවත් බව ඉදිරිපත් කරන වර්ණයක් තමයි පර්පල් කියලා කියන්නේ. ඒ වගේම බ්ලූ ඔරෙන්ජ් ඒ කියන්නේ නිල් සහ අපි කියන්නේ තැඹිලි පාට ලස්සනට භාවිතා ගන්න වෙන පුරුෂ පාර්ශවය වුණත් ওই නිල් පාට සමහරලාට ඔය වෙඩින්ග්ස් වලට වගේ අඳිනවනේ කෝට් එහෙම ඒකට ලාම ලස්සන කම්බිනේෂන් එකක් විදියට ඔය මේ තැඹිලි පාට ටයි එක.
හරි ලස්සනයි මේ භාවිතා කරන්න. ගොඩාක් චිත්‍ර ගන්න ඇබ්ස්ට්‍රැක් පේන්ටිංස්. ගොඩාක් භාවිතා වෙන වර්ණයක් තමයි ඇබ්ස්ට්‍රැක් පේන්ට්ස් වල ගත්තාම මේ නිල් සහ තැඹිලි කියන වර්ණ ඉතින් ඊළඟට තව ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකස සංයෝග. ඒ කියන්නේ වර්ණ තුනක් එකට මිශ්‍ර කරනවා. මේ වර්ණ රෝදය ඇසුරෙන් අපි කියනවා ට්‍රයඩික් හාමරි කියලා. ඒ කියන්නේ ඒකත් බොහොම සරලයි. ඒ කියන්නේ වර්ණ රෝදයේ ඔබට ත්‍රිකෝණයක් ගොඩනගන්න පුළුවන් නම් සෞරදීනේ අන්නේ ත්‍රිකෝණය එකිනෙක සමමිතික ත්‍රිකෝණයක් ගොඩනගලා භාවිතා කරන වර්ණ ඒ පැලට්ස් ඇවිල්ලා ගොඩාක් වෙලාවට හරි ජනප්‍රියයි. විශේෂයෙන්ම මේ දැන් මේවා දැන් ඔකට පේනවා මේ උද්දීපන වර්ණ. ඒවා ඉතින් සාමාන්‍ය කටයුතු වල නෙමෙයි සුවිශේෂ ෆන්ක්ෂන් එකකට වෙඩින් එකකට වගේ අවස්ථාවක මේ වගේ වර්ණ භාවිතා කරන්න නිල් කාසා රතු කියලා කියන්නේ බාන කොච්චර ලස්සනන මේවා භාවිතා කරන්න පුළුවන්. ඉතින් පර්පල් කලර් මේ සාමාන්‍ය අවස්ථාවට මේ සුවිශේෂ අවස්ථාව සඳහා පර්පල් කියන කලර් එක ඔරේන්ජ් කියන කලර් එක සහ කොළ කියන වර්ණ අඩු වැඩි වශයෙන් ඔබට ගොඩනගන්න අවශ්‍ය කුමන වර්ණයේද ඒක වැඩිපුර තියලා අඩු වැඩි වශයෙන් අනිත් වර්ණ ගොඩනගන්න පුළුවන්. සෞරදීනි මේ සියල්ලම ඇවිල්ලා මේ ඔබට අවශ්‍ය කරන ප්‍රකාශනය ගොඩනැගීමේ විවිධ මාධ්‍ය. දැන් සමහර වෙලාවට ගෙවල් වල වුණත් ස්ටේට්මන්ට් එකක් ස්ටේට්මන්ට් ස්පේස් එකක් එහෙම නැත්නම් ස්ටේට්මන්ට් වෝල් එකක් වගේ. ඒ කියන්නේ අපේ නිවස ඇතුලේ හරි සුවිශේෂ ස්ථානයක් ගොඩනගනවා. ස්ටේට්මන්ට් වෝල් එකක්. එතන තමයි මිනිස්සු ගොඩක් කතා බහට පත් වෙတဲ့ තැන. අන්න ඒ වගේ තැනකට ඉතාම ලස්සනට සෞරදීනි මේ වර්ණ ගොඩනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉතින් මේ වර්ණ කැලවීම මේ විද්‍යාත්මක සංකල්පයක් ඔබට අරගෙන ආවේ සෞරදීනි. ඉතාම සරල වශයෙන් ඉතින් මම හිතන ඔබ මේකෙන් යමක් ගන්න ඇති කියලා මේ සංකල්ප සමාජය සමග බෙදා ගන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකක් අපි හමු වෙමු. එතකන් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග රැඳිලා හිටියට.